සුබ දවසක් ඔබ සැමට තවත් ආරෝග්‍ය වැඩසටහනකට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා අද දිනේ මම සාකච්ඡා කිරීමට යන්නේ ඔබ කොවිඩ් එන්නත ලබාගත යුතුද නැද්ද යන්න සම්බන්ධවයි මේ සම්බන්ධව කතා කිරීමට පෙර මා ඉතා සතුටුයි ඔබට අවබෝධ කර දීමට මේ කොවිඩ් 19 නිසා සිය දිනකට මේ රෝගය බෝ වුණොත් හොඳ සෞඛ්‍ය පද්ධතියක් ඇති රටක් තුල 1%ක පමණ ප්‍රමාණයක් මිය යන්න පුළුවන්. උදාහරණයක් හැටියට 100 දෙනෙකුට හැදුනොත් එක්කෙනෙක් මිය යනවා. ඒ කියන්නේ කෝටියකට හැදුනොත් ලක්ෂයක් මිය යනවා. අපි මොහොතකට හිටමු අපේ රටේ හොඳම සෞඛ්‍ය සේවය අපිට සපයන්න පුළුවන් වෙලා ITU පහසුකම් එතකොට දැඩි සත්කාර ඒකක සංඛ්‍යාව ඒ හැම දෙයක්ම ඉතා උපරිම ලෙස සපයලා කෝටි 2ක ජනග්‍රහණයට කොවිඩ් ආසාදිනු වුණා කියලා එහෙම තත්ත්වයක් යටතේ වුවත් ලක්ෂ 2ක් මිය යෑමේ සම්භාවිතාවයක් තියෙනවා. නමුත් ඔබ දන්නවා අපිට තියෙන ITU පාසුකම් නැත්තම් දැඩි සත්කාර ඒකක ඇඳම් ප්‍රමාණය ඉතාම අවමයි. ඒකම සෞඛ්‍ය සේවය ලක්ෂ 2ක කෝටි 2කට කොවිඩ් ආසාදිනු වුණොත් සෞඛ්‍ය සේවය කඩා වැටෙනවා. එහෙම තත්ත්වයක් යටතේ කවදාවත් අපිට මේ කොවිඩ් ව්‍යසනයට මුහුණ දෙන්න හම්බෙන්නේ නැහැ. ඉතාමත්ම හොඳ සෞඛ්‍ය සේවයක් ඇති රටක වුණත් කෝටි 2කට කොවිඩ් වැළඳුනොත් ලක්ෂ 2ක් මිය යනවා. ඒකයි මේ කොවිඩ් ආසාදනයේ යථා තත්ත්වය. එතකොට අපි දැන් බලමු මේ කොවිඩ් ආසාදනය වෙච්ච රෝගීන්ගේ ලෝකේ එන්නත්කරණයෙන් පස්සේ අඩුවක් තියනවාද? ඔව්. ඒක අපි පැහැදිලිවම දන්නවා. කොවිඩ් එන්නත ලබා දුන්නට පස්සේ රෝහල් ගතවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාම අඩු වෙලා තියෙනවා. ඒකම මිය යන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාම අඩු වෙලා තියෙනවා. එතකොට මේ එන්නත ලබා ගත්තට පස්සේ අද එක්සත් රාජධානියේ සාමාන්‍ය දෛනික රෝහල් ගතවන කොවිඩ් රෝගීන් පරීක්ෂා කරලා බැලුවොත් ඔවුන්ව අධ්‍යයනය කරලා බැලුවොත් ඔවුන්ගෙන් 98%කට වැඩි ප්‍රමාණයක් එන්නත් නොලබුව අය. ඒකම අනිත් අය එන්නත් ලබා එහෙත් ඔවුන් වෙනත් නිදන්ගත රෝගවලින් පෙළෙන අය. ඒ අයගෙන් දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගීන් ගැන අධ්‍යයනයක් කර බැලුවොත් ඔවුන්ගෙන් 99%කට වඩා ප්‍රමාණයක් එන්නත් නොලබුව අය. දැන් අපි බලමු මේ කොවිඩ් එන්නත් ලබා දීමෙන් පසු කොවිඩ් නිසා ඇතිවන්නා වූ මරණ සංඛ්‍යාව නැත්තම් දැඩි ලෙස කොවිඩ් වැළඳී රෝගාතුර වී රෝහල්ගත වීමේ සංඛ්‍යාව කොතෙක් දුරට අඩු වෙනවද කියලා විද්‍යාඥයෝ ගණන් හදලා බලලා තිනවා. මේ ඕනෑම එන්නතක් අද ලංකාවේ භාවිතා කරන ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර්, මොඩර්නා, එතකොට ස්පුට්නික්, එතකොට සයිනෝෆාම් මේ සෑම එන්නතක්ම මාත්‍රා 2 බැගින් ලබා දී තිබුණොත් මරණ සංඛ්‍යාව 90%කින් අඩු වෙනවා කොවිඩ් වැළඳුනොත්. එතකොට මම අර කලින් කියපු විදිහට කෝටි 2කට අපේ රටේ ජනතාවගෙන් සම්පූර්ණයෙන්ම එන්නත් කරලා තිබියදී කොවිඩ් වැළඳුනොත් ඔවුන්ගෙන් මිය යන්නේ ලක්ෂ 2ක් නොවේ 20,000යි. දැන් ඔබට පැහැදිලි ඇති කොවිඩ් එන්නත නිසා අපිට කොච්චර ප්‍රමාණයක් මරණයෙන් ගලව ගන්න පුළුවන්ද කියලා. ඊළඟ කාරණේ තමයි දැන් මම ඔබට කලින් කිව්වා වගේ එක්සත් රාජධානී දැනට රෝහල් ගතවන රෝගීන් කොවිඩ් නිසා බොහෝ දෙනෙක් එන්නත ලබා නොගත් අය. අපි පෞද්ගලිකව ඔවුන්ගෙන් විමසලා බැලුවා ඔවුන් මේ එන්නත ලබා නොගැනීමට හේතු. විශේෂයෙන්ම මේ තරුණ කණ්ඩායම්, තරුණ කොවිඩ් රෝගී කණ්ඩායම් ඔවුන්ගේ අදහස වුණේ ඔවුන් මේ ගැන ඉතා ඔවුන් ගැන ඉතා දැඩි තක්සේරුවක් කරා
එසේත් නැත්නම් ඔවුන් එක්තරා වීරත්වයක් නිසා නැත්නම් ඔවුන් හිතුවා අපිට මේ රෝගයට ඔරොත්තු දෙන්න පුළුවන් ඒක නිසා අපිට ඔය ඕන එන්න තෝන්නේ අපි ශක්තිමත් මේ වීරත්වය කියන එක සාමාන්‍ය මනුස්ස ස්වභාවයක් ඒක උතුම් ගතියක් නමුත් වීරත්වය පෙන්විය යුත්තේ ඒ වීරත්වය පෙන්විය යුතු ස්ථානයේදී පමණයි වීරත්වය ඉතාමත්ම තර්තානුකූල නොවන ආකාරයෙන් පෙන්වන්නට ගියොත් එතන ඇති වෙන්නේ විනාශයක්. ඉතින් ඒ හැමෝගෙම අවබෝධය තමයි ඔවුන්ගේ වීරත්වය නැත්නම් ඔවුන්ගේ අධිතක්සේරු නිසා ඔවුන් කොවිඩ් රෝගියට භාජනය වුණු බවයි. ඔවුන් පසුතැවිලි වෙනවා ඔවුන් කොවිඩ් එන්නත ලබා නොගැනීම සම්බන්ධව. තවත් කොටසකගේ උත්තරේ වුණේ ඔවුන්ට නොයෙකුත් බියවල් තිබිලා තිනවා. උදාහරණයක් හැටියට සරලම දේ තමයි මේ නීඩල් ෆෝබියා කියන එක. ඒ කියන්නේ කටුවලට බයයි. ඒගොල්ලෝ කැමති නැහැ ඉන්ජෙක්ෂන් ගහගන්න. මේ ලොකු ඇඟවල් තියෙන මිනිස්සු. හැබැයි චූටි කට්ටට බයයි. ඒක එක්තරා මානසිකත්වයක්. ඒක එකක්. අනිත් එක තමයි ඔවුන් මේ කොවිඩ් එන්නත නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳ අනවබෝධයෙන් නොයෙකුත් වැරදි මතවල එල්බගෙන හිටපු අය. සමහර අයගේ මතයක් තිබිලා තියෙනවා මේ කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පස්සේ නොයෙකුත් භයානක රෝගවලට මුහුණ දෙන්න පුළුවන්. සමහර අයගේ මතයක් තිබිලා තියෙනවා මේ කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පස්සේ නොයෙකුත් ආකාරයේ වෙනත් දුර්වලතාවයන් ශරීරයේ ඇති වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට මේ තරුණ පුරුෂ කණ්ඩායම් වල අතර එක්තරා මතයක් අදත් පැතිරීම් පවතින ලෝකෙ පුරාම මේ කොවිඩ් එන්නත නිසා තමන්ගේ සරුභාවය නැත්තම් ශුක්‍රාණු සාන්ද්‍රත්වය අඩුවෙලා පුරුෂ ශක්තිය අඩුවෙලා යන්න පුළුවන් කියලා. තවත් කණ්ඩායමක් බය වෙලා හිටියා මේ රුධිර කැටි ඇතිවීම එතකොට අසාත්මිකතාවයන් නිසා මරණය ඇතිවීම නොයෙකුත් ආකාරයේ මෙවන් දේවල් නිසා ඔවුන් කොවිඩ් එන්නත ලබා නොගෙන ඉඳලා තියෙනවා. නමුත් ඒ හැම දෙනාගේම අවසාන මතය වුණේ ඔවුන්ගේ එක්තරා පසුතැවීමක් තිබෙනවා කොවිඩ් එන්නත ලබා නොගැනීම සම්බන්ධව. ඉතින් මේ අත්දැකීම් වලින් මට ඔබට පවසන්නට පුළුවන් කාරණය තමයි චූටි කටුවට බය වෙන්න එපා. කොවිඩ් මාරයා ඉදිරියේ බොරු වීරෙක් වෙන්න එපා. ඒකම මේ ලෝකේ දැන් පරීක්ෂණ වගේ පෙන්නලා තියෙනවා මේ කොවිඩ් එන්නත නිසා සරුභාවේ නැති වෙන්නේ නැහැ. එතකොට පුරුෂ ශක්තිය නැති වෙන්නේ නැහැ. ඒකම මේ ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම ඇමරිකාවේ මියාමි වල කරන ලද පරීක්ෂණයකදී ඔප්පු කරලා තියෙනවා ශුක්‍රාණු සාන්ද්‍රණය කිසිම හේතුවකට කොවිඩ් එන්නත නිසා අඩු වෙන්නේ නැහැ කියලා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඒ බොරු බය අයින් කරගන්න. ඒකම ඉතා භයානක ආකාරයේ අතුරු ආබාධ මෙතෙක් ලෝකේ ඇති වෙලා නැහැ කොවිඩ් එන්නත නිසා. රුධිර කැටි සම්බන්ධව කියනවා නම් දස ලක්ෂයකට එක්කෙනෙකුට රුධිර කැටියක් ඇති වෙන්නට පුළුවන්. නමුත් කොවිඩ් ආසාදනය වීම නිසා ඊට වඩා බොහෝ වැඩි ප්‍රමාණයකින් රුධිර කැටි ඇති වෙලා මිය යන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. අනිත් එක රුධිර කැටියක් ඇතිවීම සම්බන්ධව අපි කලින් අවබෝධයෙන් හිටියා නම් අපි දන්නවා ඒ සම්බන්ධව ලක්ෂණ. ඊට අවශ්‍ය කටයුතු අපිට කරගන්නට පුළුවන්. ඒක මාරාන්තික වෙන්නේ අපි නොසලකා හැරියොත් විතරයි. ඒ නිසා මට ඔබට දෙන්නට පුළුවන් පණිවිඩය තමයි ඒ බොරු බියවල් නිසා සහ බොරු වීරකම් නිසා ඔබ කොවිඩ් එන්නත නොගෙන සිටිනවා නම් කරුණාකර ඒ අදහස අතහැර කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් ඔබත් ඔබේ පවුලේ අනිත් අයත් සමාජයේ අනිත් අයත් ආරක්ෂා කරන්නට වග බලා ගන්න. ඒකම ඔබට තවත් පණිවිඩයක් මතක් කරන්නට ඕන. ඔබ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පමණින් ඔබ සම්පූර්ණ ආරක්ෂාව ලබාගත් අයෙක් වෙන්නේ නැහැ. ඔබට කොවිඩ් වැළඳීමට ඇති අවස්ථාව එමෙන්ම කොවිඩ් නිසා මිය යෑමට ඇති අවස්ථාව අවම වුණත්
ඔබට කොවිඩ් වැළඳිය හැකි ඒකම ඔබට රෝග ලක්ෂණ නොපෙන්වා ඔබ වෙත ඔබට කොවිඩ් වැළඳී ඔබ මගින් අනිත් අයට කොවිඩ් බෝවීම සිදු වෙන්නට පුළුවන් එන්නත් ලබා ගැනීමෙන් පසුව වුණත් ඒ නිසා කොවිඩ් එන්නත ලබා ගත්තත් ඔබ හොඳ සෞඛ්‍ය පුරුදු දිගටම පාවිච්චි කළ යුතුයි උදාහරණයක් හැටියට මුඛවැසුම් පාවිච්චිය හොඳින් අත්සේදීම දුරස්ථභාවයේ තබා ගැනීම කිලුටුවත් වලින් ඇස් නහය කට අල්ලා නොසිටීම ඒකම ඔබ කොවිඩ් ආසාදිත බව දැනගත්තොත් හුදකලා වීම ඒකම ඔබ කොවිඩ් රෝගීන් සමග ගැටුණොත් ඔබ නැවත කොවිඩ් ආසාදනයට ලක් වෙලා දැයි පරීක්ෂා කර ගැනීම සහ කොරන්ටයින් නීතිවලට අනුගත වීම ඉතාමත්ම වැදගත්. අද සාකච්ඡාව ඔබට වැදගත් වුණා යයි මම හිතනවා. නැවතත් මේ වගේ සාකච්ඡාවකින් ඔබ හමු වෙනතුරු මම ඔබට සමු දෙනවා. මම අශෝක ධර්මසේන එංගලන්තයේ එක්තරා ශික්ෂණ රෝහලක කායික වෛද්‍ය විශේෂඥයෙක් වශයෙන් අද දැනට සේවය කරනවා. බොහොම ස්තුතියි.